ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. පුතේ, පුතා ආවා කියලා දැනගත්ත ගමන්මයි මම මේ ආවේ. නැවුනන්ද? මං අද ආවේ. පුතේ, පුතා අපි එක තරහ නෑ නේද මේ වෙච්ච දේවල් වලට? මම මොකටද නැන්දත් එක තරහ වෙන්නේ? ඊනට බලන්නකෝ අපේ මේ දුව කරගත්ත දේවල් වල හැටි. ඉතින් නැන්දේ, ශාසිනී නංගි එහෙම අවුලක් තියෙන දෙයක් කරගෙන නෑනේ. නැන්ද මොකටද දුක් වෙන්නේ? ඊනට අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද පුතා ගැන. මං ඉතින් හැමදාමත්ම නැන්දරේ මමට ඉන්නවනේ. ඒ වගේ මේ පවුලට එකතු වෙන්න යන්නේ මේ රටේ ඉන්න වැදගත් මිනිස්සේ. රියන්සිය මෙතුමා කියලා කියන්නේ මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමති කෙනෙක්. කෙලින් තීන්දු තීරණ ගන්න පුළුවන් ඒ වගේ ඇමති කෙනෙකුගේ පුතෙක් මේ පවුලට එකතු වෙන එක කොච්චර හොඳයිද නැන්ද? නැන්ද දුක් වෙන්න එපා. මං පුතාව හොඳට දන්නවා. ඔයා ඉපදුණු දා ඉඳන්ම මං ඔයා ගැන දන්නවා. ඒ වගේද දෙමල් ළමයා? කොයි වගේ කෙනෙක්ද කියලා කවුද දන්නේ? මම දෙමාල් ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ නේද? ඒ වුණාට ඉතින් රියන්සිය මෙතුමා කියලා කියන්නේ මේ රටේ දහහකින් හොයාගන්න බැරි වැදගත් මිනිස්සෙක්. ඉතින් ඒ මිනිස්සගේ හොඳ ගති ගුණ වලින් අඩුම තරමේ භාගයක්වත් දෙමාල්ට පිටිලා ඇතිනේ. නැන්ද කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. ඒ වුණාට මගේ හිතට හරි නෑ පුතේ. මේ වෙලාවේ මම කොහොමත් ශෂින් නංගිත් එක්ක ඉන්නව නැන්ද? මොන ප්‍රශ්න ආවා මං පවුල වෙනුවෙන් ඒ හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්නේ. අහ නංගි, මොකද මේ එළියෙන් නම් කතා කරන්නේ නැතුලට? පුතත් එක්ක විස්තර ටිකක් කතා කළා. ආ, ඒක තමයි. යන් ඇතුලට. පුතා, මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. මොකද දාද? අර මේ ශෂිනී අර පත්තරේට මහා ලොකු විස්තරයක් කියලා තියෙන්නේ. ගැන පුතා දැනගෙන හිටියාද? පුතත් එදින් ගමනාද කිව්වේ? තාත්තා ශෂිනී මට දවසක් කිව්වා ඔය පහුගිය වෙච්ච දේවල් ගැන මීඩියාස් වලින් අහනවා කියලා. ඉතින් මම කිව්වා ඔයාට කැමති දෙයක් තියෙනවා නම් කියන්න, මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා. ඉතින් ඔය ඉන්ටර්විව් එක දවසේ තාත්තා එයා මට කොච්චරක් කිව්වා එතෙන් එන්න කියලා. හැබැයි ඉතින් මම ගියේ නැහැ. අයියෝ නෝකි. එයාගේ නිදහසේ ගලාගෙන එන අදහස් වලට මම මොකටද බාධා කරන්න කියලා හිතලා මම නොගිහින් ඉරට ආත. තාත්තා ඒ ආටිකල් එක දැක්කද? ඔව්, මම දැක්කා. තාත්තා මොකද ඒක නිතන්නේ? මට හිතුනේ පුතා ශෂිනී කියන්නේ කොච්චර නිර්භීත අවංක කෙලින් වැඩ කරන ළමයෙක්ද කියලා. ඒ වගේ ළමයෙක් අපේ පවුලට එකතු වෙනවට මම කැමතියි. ඒ ඉන්ටර්විව් එක කියවුවට පස්සේ අර මගේ හිතේ ශෂිනී ගැන තිබ්බ වැරදි අදහසුත් නැති වෙලා ගියා. හොඳම දේ තමයි පුතා ශෂිනී දැනගෙන හරි නොදැනගෙන හරි ක්වින්ටර්ස්ලට දීලා තිබ්බ නියමෙට. තාත්තා මමත් කැමති එක දෙයක් තමයි යාගේ ලක්ෂණය. එයාට අසාධාරණේ පේන්න බෑ. එහෙම කර තිබ්බොත් එහෙම එයා කොහොම හරි ඒකේ මැද්දට පයින්නවා. අනිවාර්යෙන්ම මම ඒක හොඳට දන්නවා. දැන් ඔය හිරාන්ටත් තියෙන ඒ ගති ගුණෙමනේ.
එකම ලේනි ඔය පවුලට මේ ගති ගුණේ තියෙනවා. හලෝ මිස්ටර් දෙමල්. ඔව් මිස්ටර් දෙමල්, මම මේ කතා කරන්නේ ඉරුදිනී කියලා කෙනෙක්. ඔයාට මාත් එක්ක විනාඩියක් කතා කරන්න පුළුවන් නම් මට අඳුරලා දෙන්න පුළුවන් මං කවුද කියලා. හා හරි, මං අහගෙන ඉන්නේ. කියන්න. මම තමයි නියෝ ජයමති හිරාන් වික්‍රමසිංහව මැරි කරන්න ඉන්නේ. මට මිස්ටර් දෙමල් එක්ක පොඩ්ඩක් හම්බ වෙලා කතා කරන්න උවමනාවක් තියෙනවා. ඔයාට ෆ්‍රී වෙලාවක් පුළුවන් නම් මට කියන්න, ඉතින් මම ඇවිත් හම්බ වෙන්න. ආ ඕ පුළුවන් පුළුවන්. මේ හැබැයි දැන් මම පොඩි ඩිස්කෂන් එකක ඉන්නේ. මම ෆ්‍රී වෙච්ච ගමන් ඔයාලට කෝල් බෑක් කරනවා. අනේ සෝරි මිස්ටර් දෙමල්, කරදර කරා නෑ. කවුද කතා කරේ? තාත්තා කොහෙද වන්ද පීසා විකුණන තැනක. මොකද ප්‍රොමෝෂන් එකක් තියෙනවා කියලා මට කෝල් කරලා. මම මේ කේකේ ඉදී පුතා, දැන් ඔය හිරාන්ගේ ෆැමිලි එක තියෙනවා. මම නැති වෙලාවේ ආන්ටි මොනවද කළේ? මොනවා කරන්නද දරුව? මගේ පරණ පින්තූරු වගේක් තිබුණා. හොඳටම නරක් වෙලා. මං මේ ඒවා ටික බලවල හිටියා. ආන්ටිට ඕක කරන්න තිබ්බේ බිනෝලි තාවට පස්සේ. බිනෝලි හිටියා නම් මට මේ පින්තූර ටික අලුත් ඇල්බම් එකකට දාලා දෙනවා. එයා තමයි කිව්වේ මේ දෙක කරන්න කියලා. එයාව මට අද උදේ මතක් වුණා. ඒක තමයි මම මේ ඇල්බම් එක ගත්තේ. දැන් බිනෝලි මොනවා කරනවද? මොනවා කරන්න? මැලේසියා වලට වෙලා හොඳට කකා ඇති. දැන් එද්දි ඒ බෝලයක් වගේ මහත් වෙලා. ඔයා දන්නවද? ඉස්සර නම් ওই වගේ ට්‍රේනින් වලට යවන්නේ ඉංග්ලන්ඩ්. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියා. එහෙමත් නැත්නම් ওই නිව්සීලන්ඩ් වගේ රටකට. ඒකට දැන් කාලේ. ඔන්න සිංගප්පූරු ගියයි කියයි, මැලේසියා ගියයි කියයි. අනේ මන්ද, මම මේ ළඟදී ඇහුවා කවුද කෙනෙක් කියලා තිනවා ට්‍රේනින් එකකට බංග්ලාදේශයට ගියා කියලා. ඇත්තටම මට හිතාගන්න බෑ ඒ වගේ රටකට ගිහිල්ලා මොන වගේ ට්‍රේනින් එකක් ලබා ගන්නද කියලා මේ ලංකාවේ අපි. ඒක නම් ඇත්ත ආන්ටි. ශෂිනි, ඔයාගේ අම්මලා මොනවද කියන්නේ ඔයාගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් ගැන? දෙමල් මට නම් පර්ෆෙක්ට්. එයාගේ තාත්තා මිනිස්ටර් කෙනෙක් වුණාට යන හරිම සිම්පල් කෙනෙක්. අඩුම ගානේ මාත් එක්ක එයාට රණ්ඩු වෙන්න හරි වෙලාවක් තියෙනවා. And he promised me that he will never go to politics. ඒක නම් හොඳ කතාවක් තමයි. ඒ වුණාට never believe a politician. They change. හරියට කටුසු වගේ. මම දන්නවා ආන්ටි හොම කියන්නේ ඇයි කියලා. මට විනෝලිත් ඔය ගැන විස්තර ටිකක් කිව්වා. ආන්ටිට තියෙන බෑඩ් එක්ස්පීරියන්සස් නේද පොලිටිෂියන්ස් ලගෙන. අනේ ශෂිනි, ඒ ගැන නම් හිතන්නවත් එපා. මොකද දේශපාලඥයෝ හිතන්නේ ඒගොල්ලෝ ගැන විතරයි. දැන් අපි හිතන්නේ දේශපාලඥයෝ හිතන්නේ මිනිස්සු ගැන කියලානේ. මොන විකාරද? ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ගැන විතරයි. ආන්ටි කිව්වොත් කියන්නේ පොලිටිෂියන්ස්ලා ගැන නරකමයි. මේ ඇත්තට ආන්ටි ඔය ක්වින්ටස් ඇමතිතුමා ඔච්චරටම නරකද? අඩි මදිවට හරක් කිව්වද? උඹලා දාගන්න ප්‍රශ්න ප්‍රශ්න පිට ප්‍රශ්න ප්‍රශ්න පිට ප්‍රශ්න. හරි, තාත්තට ගිහිල්ලා කියපන් මං ඒ වැඩේ කරලා දෙන්නම් කියලා.
දැන් බලයා. ගිහලා නැ බාපේ. වැන්දාම උඹලගේ තියෙන ජඩ වැඩ ඔක්කොම ඉවරයි කියලා හිතන්නේ. පුළුව කතා සින්නද දැන් බලයා. රජනායක. අයබහතුම. කොහොමද ඉතින්? අපි රිමාන්ඩ් වුණා එළියට ආවා. අපි හිතුවා ඉතින් අපේ යාළුවෝ ඉන්නවා අපිව බලන්න එයි කියලා. කෝ එකෙක්වත් ආවේ නැහැ. මොකද උනේ? අඩු ගානේ මේ මනුස්සයාට මොකද උනේ කියලාවත් බලන්න එපා. මේකනේ සර්. අපි කවුද සර්? සර්ලායිම සර්ලා කැබිනට් ඇමිතිවරු. ඈ අපි ඕක හොයාන බැලුවට ඔය ඉබේම වෙනවනේ සර්. ඈ දැන් බලන්න අපි රිමාන්ඩ් වුණා වගේද සර් රිමාන්ඩ් වුණා කියන්නේ? ඈ අපි දවල්ට ලන්ච් එකකට හෝටලයකට ගියා වගේ තමයි සර්ලා ඇතුළට යනවා කියන්නේ. සර්ලාට උදේට කෑම එක ගෙදරින් එනවා. තේක රිමාන්ඩ් එකෙන් ලැබෙනවා. ආයේ දවල්ට කෑම එක ගෙදරින් එනවා. ආ නැද්ද මං අහන්නේ? හරි හරි හරි. හරි. තාමස්ලාට ඉතින් උත්තර සෑහෙන්න තියෙනවනේ නේද? මේ මං වැඩක් බාර දුන්නා. හරිද? ගජනායක ඒ වැඩේ කරලා දෙන්නම් කියලා පොරොන්දුනා කියලා මට මේ සිරිතුන් ගැවිත් කිව්වා. මොකද උනේ? ඉතින් සර් අපිට වැඩක් බාර දුන්නා නම් ඒවා ඉතින් නියමෙට කෙරිලා ඇති. ෂා! වරුනේ! ඈ? හේතු හොයාගත්තද? නැත්තා. ඉතින් කියනකො තටමන් නැතුව ඉක්මනට කියනකො. එහෙම සර් එකපාරටම එක කිව්වාම ඒකේ කිසි අගයක් නැහැ. ඔය පොඩ්ඩක් ඉඳලා පස්සේ කියන්නම්. මොකද්ද ඇයි පොඩ්ඩක් ඉන්න කියන්නේ? ඉතින් කියනකො සතිනි කාත් එකද පැටිලා ඉන්නේ. සර් දැන් ඔය හිරාන්ගේ කතා අනම්මනම් සේරම ඉවරයි. ඒ ඔක්කොම අතීතෙට. ඉතින් කියනකො කතාව. මට මේ ළඟදි සූර්යව හම්බුණා සර්. අපිට මේ T-Bias meeting එකදී හම්බුනේ. මම ওই ඉස්සරම වෙන වෙන දේවල් පොඩ්ඩක් අහලා කරලා හරි මේ කරලා ගානට පස්සේ මීට මාතෘකාවට බැස්සා. ඒකල මම මිනිහගෙන් ඇහුවා මේ මොනවද අර ශෂිනි දුව පත්‍රයට කියලා තියෙන්නේ කියලා. ඉතින් සූරි මොකද කිව්වේ? ඒ ඔක්කොම පට්ටපල් බොරු කියලා කිව්වද? අය මොනවාස මේ කතා? ඈ ඉතින් වටේ යන්නේ නැතුව කියනෝ කික්මන්ට. සර් දන්නවද අපේ ශෂිනි දුව කායකද යාළු වෙලා ඉන්නේ කියලා? මම දන්නේ කොහමද? ඒකෙන් තමසේ කටින් කැල්ල එක මම බලාගෙන ඉන්නේ. අපේ ශෂිනි දුව යාළුවලා ඉන්නේ සර් අපේ රියන්සිය මෙතුමාගේ පුතත් එක්ක. ඈ මොකක්? ඒක තමයි ළඟදි මම සූර්ය එක්ක කතා කරනකොට සූර්ය මට ඩෝන් කාරකින් කතා කෙරුවේ. මේ පාර හිරාන් විතරක් නෙමෙයි දෙන්නංක ඔයාගේ මහායකටත් එක්ක එක ගලින් දෙන්නම් බිම දාන්නම් දෙන්නංක උඹලට නැත්තටම නැති වෙන්න මේ තමසු මේකේ නේ කාත් එක්කවත් කිව්වද නැස මම කටේ කියලා බිඳක් බිම හෙළුවේ නැ අන්න එච්චරයි අඩු ගානේ තමසු මේක සිරිතුංගෙ එක්කවත් කියන්න එපා. එහෙම වුණොත් අපිට තව විස්තර හොයාගන්න බැරි වෙයි. මම කියන්නේ නැහැ සර්. දන්නවනේ ඉතින් ආය. ඉන්නේ. ඔය රෙස්ටෝරන්ට් එකට ඇතුල් වෙනකොට මං ඉන්නවා. ඔව්. ආ මටව පේනවා. එන්න. හයි රුබින්. හයි දෙන්න. හරි. Thank you. මම ඔයාව මීට කලින් දැකලා නැති වුණාට මම දන්නවා කවුද කියලා.
එද වල තුන් දෙනා මීට් වෙච්චරයි මං හිතේ කාපාක් එක. මම එතෙන්ට ආවේ නැත්තේ ශෂිනි මං එතෙන්ට එනවට අකමැති වෙච්ච නිසා. ඔයාද මාව හම්බ වෙන්න එනවා කියලා ශෂිනි දන්නවද? ඔක අරක කියන්න එපා කියපින්ද? මං කාටවත් නොකියා. So කියන්න. මොකද කාරණා? ඇත්තටම දෙමල් මට ඔයාට කියන්න කිසිම දෙයක් නැහැ. මං ඔයාට දෙන්න කියලා කිව්වේ ඔගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න. නියෝජ්‍ය ඇමතිනෙක්ගේ බිරිඳ වෙන්න ඉන්න ඔයාට මේ රස්සාවක් කරන්න නැති මගෙන් මොකද දෙන්න උදව්ව? මේ වෙලාවේ ඔයා ඇරෙන්න මට මේ උදව්ව කරන්න වෙන කවුරුත් නැහැ දෙම. ඇත්තටම එහෙම උදව්වක් කරන්න පුළුවන් නම් මම ගොඩක් ආසනවන්තයි. කියන්න. පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරලා දෙන්න. ඔයා දන්නවා හිරාන්ගේ සශ්නිගේ එහෙම සම්බන්ධයක් නොතිබුණත් පොඩි කාලේ ඉඳලා මේගොල්ලෝගේ පවුල් වලින් මේගොල්ලෝ කසාද බඳින්න ඕන කියලා තීරණය කළ තිබුණේ. ඒ වුණාට දෙමල් දැන් හැම තත්ත්වයක්ම වෙනස් වෙලා තියෙනවා. ඔව්. දැන් ශෂිනිව කසාද බඳින්න ඉන්නේ මම. හැබැයි මම දැනගෙන හිටියේ නෑ හිරන් ඔයාව මැරි කරන්න ඉන්නවා කියලා. හැබැයි එයා ඒක එහෙම කරනවා නම් එයාට ළඟදිම ඒකට ඕන කරන ඉදහස් හම්බෙනවා. දෙමල් ඔයා මේ සිටුවේෂන් එක හොඳටම තේරුම් අරන් තියෙනවා. ඒ වුණාට දෙමල් මට එතනින් එහාට ගිය තව ප්‍රශ්නයක් තියෙනවා. තව ප්‍රශ්නයක්? ඒ මොකක්ද? මගේ තාත්තා දන්නේ ඉක්මනටම අපිවත් අරගෙන මේ රටින් යන්න. අපි මොන දේ යාට කිව්වත් එයා ඒ ගමන ඩිලේ කරන්න ලෑස්ති නෑ. මාමට දැන් කියන්නේ ශෂිනි ඉක්මනට මැරි කරන්න කියලා නේද? පායක මට කිව්වත් නැතත් මං කොහොමත් ඉක්මනට මෙයා මැරි කරන්න. හැබැයි මේ හමුවීමෙන් පස්සේ ඒක තවත් ඉක්මනට. ඔයා වගේ තේරුම් ගන්න පුළුවන් එකෙක් ශෂිනිට ලැබෙන එක ගැන මට හරිම සතුටුයි දෙමා. තැන්ක් යූ මාව හම්බෙලා මේ විදිහට කතා කරාට. මම සරත් එන්නම කිව්වේ මට සරත්යෙන් පෞද්ගලිකව ලොකු උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒකයි. සර්ට මගෙන් උදව්වක් ඉල්ල ගන්න තියෙනවා. ඒක මහ පුදුමයක් නේ සර්. ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨම ඇමතිවරයෙකුට මම වගේ කෙනෙක්ගෙන් උදව්වක් ගන්න තියෙනවද? සරත්ගේ මල්ලි තාම ඉන්නේ ඔස්ට්‍රේලියාවේද? ඔව් සර්. මිනිහට දැන් PR එක ලැබිලා අවුරුදු 15කටත් වඩා වැඩි. මිනිහට හොඳටම හොඳයි. සර් ඒ සල්ලි නොදෙන්න මිනිහා අදටත් ලංකාවේ. ඒ වුණාට සරත් වීසෙක හම්බෙච්ච ගමන් මට සල්ලි ටික රිටර්න් කෙරුවනේ. හොහෝ අමහා ලොකු දේවල්ද? සර්ට ඒක සුළු දෙයක් වුණාට මට නම් ඒක කොහෙත්ම අමතක කරන්න බෑ මගේ ජීවිත කාලෙටම. සර් ඒ වෙලාවේ උදව්ව නොකරන්න මිනිහ හදරත් ලංකාවේ. මල්ලි ඔස්ට්‍රේලියාවේ කොහෙද ඉන්නේ? මල්ලි ඉන්නේ සර් මෙල්බර්න් වල. ෂා. හරියටම හරි. එහෙමනම් මං ඔහෙන දේවල් ගැන එයාට වෙන කායිමත් දැනගන්න උමනාවක් වෙන්නේ නැහැ. මිනිහට මේ හැම දෙයක්ම හොයාගන්න පුළුවන් වේවි. කියන්න සර්. සර්ට මොකද්ද කරෙන්න ඕනේ දේ? මිනිහා ඕන දෙයක් සර්ට කරලා දෙවි. අපේ මලයෙහි අඳුරන්නේ නැති කෙනෙක් නැහැ. මිනිහා හරි ජනප්‍රියයි. පහුගිය අවුරුදු දෙකේම මිනිහා තමයි එහි සිංහල සංවිධානයේ ලේකම්. සර්ට කියලා කිව්වොත් ඉතින් මිනිහා නොකරන දෙයක් නැහැ.
අර අපේ රියන් සම්තුමාගේ පුතා හිටියෙත් මෙල්බර්න් වල. ඒ ළඟදි වෙනකම්ම. මට දැනගන්න ඕනේ මිනිහා එහෙ මොනවද කළේ කියලා. ඒ ඉගෙන ගත්තද, ඩිග්‍රී එක කළාද, එහෙම නැත්නම් රාජ්‍යවාදු ගැහුවද, එහෙම නැත්නම් කෙල්ල වරකින් නැටුවද? අන්න ඒ ටික තමයි මට දැනගන්න ඕනේ. අයියෝ සර්, සර්ට ඕකද මයින් කරන්න ඕනේ උදව්ව? මට සර් දෙන්න පැය 24ක්. මිනිහා සර්ට A to Z ඕක හොයලා දෙන්නේ. එහෙමනම් සරත් එච්චරයි මට කෙරෙන්න ඕනේ. මන් දීපු නම්බර් එක වැඩ කරාද? ඔව් දේශනායි. ඒ වුණාට මන් ටිකක් බයෙන් ගස්සේ. මං අරගෙන යාට කිව්වා මටවත් එක කතා කරන්න ඕනේ. හැබැයි ෆෝන් එකෙන් බෑ, පොඩක් ඇවිල්ලා මම හම්බෙන්න කියලා. හැබැයි වෙලාවට ආවා. මං හිතාගෙන හිටියට වැඩිය දෙමල් හොඳ කෙනෙක් දේශනායි. එයා මාරු ඩීසන්. ආන්න. දැන්වත් තේරුම් ගනින් හැමෝම සර්පය වුණාට ඒ අතර විස රහිත සර්පයොත් ඉන්නවා කියන එක. ඉතින් උඹ දේශපාලඥයෝ ගැන ඔහොම නෙවෙයි හිතන් හිටියේ. මේ රට කණ්ඩාපු අසංගතයක් කියලා නේ හිතන් හිටියේ. දැන් ওই රියන්සි ඇමතිතුමා. ඔයා දන්නවනේ. එයාත් මාර්ම චරිතයක්. ඒ වුණාට දේශන අයියේ ලංකාවේ ඉන්න ගොඩාක් ඇමතිලාගේ පුතු ඔය වගේ ඩීසන්ට් නෑනේ. හා නැද්ද? හරි හරි ඉතින්. එහෙම දේවලුත් වෙනවා තමයි. දේශන අයියේ. Thank you. ඔව් මාව දෙමළ හම්බෙන්න යවුවට. ඕහෝ. Welcome නයි. ඔන්න දැන්වත් දෙයක් කිව්වහම අහන්න පුරුදු වෙන්න. මම මේ මගේ හදවතට එකඟව කියන්නේ. මං උඹ ඔය ගමනේ යවි උඹ වෙනුවෙන්වත් හිරාන් වෙනුවෙන්වත් නෙමෙයි. එහෙනම් මං වෙනුවෙන්. එහෙමකෝ. මොකද උඹලා දෙන්න කවදා හරි කසාද බඳිනවා නම් මේ ලෝකේ මං තරම් සතුටු වෙන කිසිම කෙනෙක් නෑ. මං ඔයාව ඒ ගමනේ යවි මගේ සතුට වෙනුවෙන්. කවදා හරි මං බලන් ඉන්නේ සතුට භුක්ති විඳ ගන්න. අපිට තේරුණා. දෙමල් කිව්වා එයා කොහොමත් ඉක්මනටම ශශ්‍රීව මැරි කරන්න ලින්නේ. හා. දැන් මේ කතාව ඇහුවට පස්සේ ආයෙක තවත් ඉක්මන් කරනවා කිව්වා. එනයි ඉතින් එච්චරයිනේ. හැබැයි දැන් ටික දවසක් යනකම් පරිස්සමින් ඉන්න ගියා. හැම දෙයකටම කට දාන්න යන්න එපා. උඹ ඔය කට තමයි පරිස්සම් කරගන්න ඕන වැඩිපුරම. මට නම් හරියම ග්‍රේලිගාවක් මේ සිද්ධ වෙච්ච දේ. මේ මොකටද? ශෂිනී නංගි ඔයාලට කොයි තරම් ආදරෙන් හිටියට ඇයි මෙහෙම දෙයක් වුනේ? ශෂිනී නංගි මට ආදරේ. මේක ඇත්ත. හැබැයි ආදරය ඇතුලේ තියෙන්නේ සහෝදර බැඳීමක් මිසක් ආදර බැඳීමක් නෙමෙයි තාත්තේ. ඉතින් එයා ඔයා ගැන කොයි තරම් සැලකිලිමත් වුණාද? හෙව්ව බැලුවද? ඒ මොකටද? තාත්තේ ශෂිනීට තිබුණේ මාව අයිති කරගන්න ඕනි කියන හැඟීම මිසක් මට ආදරය කරන්න ඕනි කියන හැඟීම නෙමෙයි. ඒකනේ යාට හිතට හරියන කෙනාව හම්බෙච්ච ගමන් ඉක්මනටම යන්න කි. හරි මං ඒක ඒ විදිහට ගන්නම්කෝ. ඒ වුණත් මට හරිම ප්‍රහෙලිකාවක් ශෂින් දුවගේ මේ හැසිරීම. මං පුතාගෙන් ප්‍රශ්නයක් අහන්නද? අහන්න තාත්තේ. දන්න දෙයක් නම් උත්තර දෙන්න. මම හුඟක් මිනිස්සු ආශ්‍රය කරපු කෙනෙක්. දේශාපතිවරයෙක් හැටියට මම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම වගේ වැඩ කරලා තියෙනවා. හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදලා තියෙනවා මිනිසුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලන්න. ඒක නිසා මිනිසුන්ගේ චර්යාධර්ම ගැන මට හොඳ වැටහීමක් තියෙනවා. අන්න ඒකයි මම මේ ප්‍රශ්නේ ඔයගෙන් අහන්නේ. සාදුකින් අහන්න කොච්චර දේවල් කියන්නේ. ඔයා යාළු වෙලා ඉන්නේ ඉරුදිනී කියන ගෑනුල මේව කසාද බඳින්න ඕන ගමට ගහපු උප්පර වැට්ටියක් නේද මේක? තාත්තා කියන්නේ මට ඉරුදිනීව කසාද බඳින්න ඕනේ හින්දා ශෂින් නංගිව මම මොකක් හරි උගුලක පැටලුවා කියලා. තාත්තේ විශේෂයෙන්ම තාත්තා මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහපු එක ගැන මම කනගාටු වෙනවා. මොකද මං කවදාවත් හිතුවේ නෑ මාව ඒ තරම් පල්ලෙහැට දාලා තාත්තා ඒ වගේ දෙයක් මගෙන් අහයි කියලා.
පුතා ඔය ආදරය කියන අකුරු හතර ඉදිරිපිට මිනිස්සු ඔයිට වඩා හුඟා පහත් තත්ත්වයට වැටෙනවා. ඒක නිසා මං මේ ප්‍රශ්නේ අහුවා කියලා ඔයා මාත් එක්ක තරහ ගන්න ඕනේ නෑ. ඒ වුණාට තාත්තේ මට නම් හිතෙන්නෙම තාත්තට මේ ප්‍රශ්නෙකින් අහන්න නැතුව ඉන්න තිබ්බ කියලා. කලින් යන්න ඕනේ අම්මේ. උදේම මීටින් එකක් තියෙනවා. අම්මා කෑම හදලා දෙනකන් නම් ඉන්න බැරි වෙයි. අනේ පුතේ විනාඩි 10ක් ඉන්නයි පුතේ. මම ඉක්මනට කෑම එක බැඳලා දෙන්න. අනේ අම්මේ. වරක් වුණාම ට්‍රයිෂවල යන්න ගියාම ජීවිතේම එපා වෙනවා. මං යන්න. කලින් පුතේ පොඩ්ඩක් ඉන්න. මොකද මේ උදේ පාන්දර දුවන්න හදන? දැන් සිකියුරිටි ෆර්ම් එකද වැඩ කරන්නේ? අනේ නෑ තාත්තේ මේ පරක් වුණාම බස් වල හරියට සෙනග මේ සාරියකුත් ඇඳගෙන යන්න ගියාම එපා වෙනවා. දැන් ඔයා මේ අම්මා හදන තේ එකක් දාලා කෑම එකක් දාලා මේ බස් වලයි ට්‍රයිෂෝ වලයි ඈ මොකද්ද මේ නඩනාඩගම? අද ඉඳලා මම ඔයාව මගේ කායක එක්කගෙන යන්න ඈ ගිලම ඔෆිස් එකෙන් ඩ්‍රොප් කරන්න. ඔෆිස් එක යන වෙලාවට මම ඔයාව ගෙදර එක්කගෙන යන්න. ඒකත් ප්‍රශ්නයක් නේ. ඒවත් කිම් මම ගන්නවා. හරි. තාත්තේ මම මොන්ටිසෝරියන් ළමෙක් නෙවෙයිනේ. මොන්ටිසෝරි යන ළමයෙක් කියලා හිතලා අපි වැඩ නොකරපු නිසා තමයි අපිට මේ අද විඳවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා අද ඉඳලා මම ඔයා සලකන්නේ මොන්ටිසෝරි යන ළමයෙක් හැටියට. මොකද එහෙම සලකුවනම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. නඟලන්න බෑ. අද ඉඳලා යන්නේ මගෙත් එක්ක. ඔය කැමරේ ගහද මේ යන්නේ. මම මේ කල්පනා කළේ කොල්ලෝ යාළු වෙන්න කලින් කියන දේවලුයි යාළු වුණාට පස්සේ කියන දේවලුයි ගැන. ඒයි මොකද සිද්ධුනේ? නෑ ඉතින් චීත්‍රයක් කිව්ව ගමන් මෙලෝ සිහියක් නෑ දුවලත් ඉවරයි. කවුද? වෙන කවුද ඉතින් ඔයා මිස? මොකක්? මේ මම? චීත්‍රයක් පස්සේ දිනු? හොඳටම දන්නවනේ මං චීත පස්සේ දුවන්නේ නැහැ කියලා. හ්ම්? අදදම පිස්සු කියලා. එනයි දු කෝල් කරපු ගමන් දුවලා තියි. මම ඒකවත්. මොදෙන මතක් කරලා බලන්න. මම කිව්වා චීත පස්සේ ඇයි ඔය හති දාගෙන දුවලා තියෙන ඉරුදුණියගෙන් කෝල් එකක් ආපු ගම? ඒකද? අතර එක නම් මාර සීන් එක. මං හිතුවේ නෑ ඉරුදුණියට ඔහොම කෝල් කරයි කියලා. තත් එක එකපාර හිතාගන්න බැරුව. නෑ හැමදේම බැක් ටු නෝමල්. මං දන්න ධර්මයෙන් ඉරුදිනී එහෙම කරන කෙනෙක් නෙමෙයි. මං හිතන් හිටියේ හරි ටප් කැරක්ටරයක් කියලා. බලන් ගියා මෙයා බටර් වගේ. මෙහෙමයි. සමහර විට ඔයා කියනා වගේ යා ටප් කැරක්ටර්. But we love is in all everything get me. යකඩ පවා උණු වෙනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඉරුදිනී දන්න හිරාන්ගේ රිමෝට් එක තියෙන්නේ කොහෙද කියලා. එයාහෙන් ස්විච් එක ඔබද්දි මෙන් ඕෆ් වෙනවා. මම දන්න විදියට නම් ඉරාන් කියන්නේ මේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් ඕෆ් කරන්න පුළුවන් ඩයල් එකක් නේ. එයා සමහර විට ඕෆ් වුණා වගේ ඉන්න ඇති. හැබැයි ඕෆ් නෑ. මොකද මිනිහා ඇම්ද? එහෙම නැතු පොලිටික්ස් කරන්න බෑනේ. ඉරුදිනී දන්නවා. අපි දෙන්නගේ මැරේජ් එක ඉක්මන් වෙන තරමටම තමයි එයාගේ හිරාන්ගේ වැඩේ ඕකේ වෙන්නේ කියලා. ඉතින් මම එයාට කිව්වා. මොකද්ද කිව්වේ? මම එයාට කිව්වා කොහොමද අපි දෙන්නෙක් ඉන්න මැරි කරනවා. හැබැයි ඔයා හින්දා මේ වැඩේ තව ටිකක් ස්පීඩ් අප් වෙයි කියලා. මං කිව්වේ නැද්ද? චීත්‍යයක් කිව්ව ගම ඔක්කොම අමතක වෙලා දුවනවායි කියලා.
මං හිතාගෙන හිටියේ ඔය ඔස්ට්‍රේලියන් ක්වොලිටිස් තියෙන කොල්ලෙක් කියලා. බලන් ගියාම ටිපිකල් ශ්‍රී ලංකන්. වාට මාමා. ජනනායක මහත්තය සෑහෙන්න වෙනස් වෙලා. වෙලාවකට මට හිතෙනවා මේ ඉන්නේ ගජනායක මහත්තයාමද කියලා. ගජනායක මහත්තයෝ මට ආරංචි වුණා ගජනායක මහත්තයා කුයින්ට සැමිතුමාලගේ දිහා ගියා කියලා. ඔව් ඉතින් ඔහේ ගිහිල්ලා මාව පටලවලා එනවා. එතකොට ඉතින් මට එහෙ යන්න වෙනවා. අර ඉතින් ගජනායක මහත්තයා නිකම් මේ පැත්තේ යන්න විදියක් නැහනේ. මොනවද හොයාගත්තේ? මොනවද හොයාගන්න දැයිසෙ? මං ගියේ කියලා එන්නමයි. මොකක්ද? ක්වින්ටස්ට මං කිව්වා මට කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා කියලා. ඇත්තද? මේ ආනවා ඉසේ. දැන් මේ නාඩගන් නැටිල්ල හොන්තටම ඇති. මොකද අපි දේවල් කරන්න කරන්න ලකුණු දාගන්න වෙන කොහත් ඉන්නව. අද වෙනකම් පුළුවන් වුණාද ඔය කුයින්ටස්ට මං කියපු කිසිම දෙයක් කරලා දෙන්න. ඒක නම් එහෙම තමයි ඉතින්. ඒත් මං හිතුවා ගජනායක මහත්තයා මොනවා හරි දැනගෙන තමයි මේ පැත්තට යන්නේ ඇත්තේ කියලා. ඒක නෙමෙයි ගජනායක මහත්තයා. අපේ සූර්යපෙරුම් මහත්තයා එහෙම මුණ ගැහුනේ නැද්ද? මුණ ගැහුණා. අර ඩිබයිස් මීටින් එකේ මුණ ගැහුවා. එහෙනම් ඉතින් යස අගේට අහන්න තිබුණානේ අපිට වුණාද? ඔව අහන්න ගියේ නෑ සිරිතුංග. මොකද ඕක අහලා ලැබෙන උත්තරයෙන් කිසි දෙයක් අපිට ලැබෙන්නෙත් නෑ, කිසිම සුගතියක් වෙන්නේ නෑ. එහෙම ඉතිචින්ද මම ඕක කිසි දෙයක් අහන්න ගියේ නෑ. මේ බලන සිරිතුංග, සූරිමමයි මේ පළාතේ කරන්න එකම රස්සා. මං ඔය දැන් එක එක පොඩි පොඩි අංචිය ඇදලා සූරිට කෙලෙව්වට ඒකේ පාඩුව කාටද? ක්වින්ටස්ට නෑනේ අයිති. ඒකත් මට. මම නෑ රටතොට ආගිය තොරතුරු ටික කතා කරලා එන්න ආවා. හරි හරි. හිත පොඩ්ඩක් හරි වෙනස් වුණොත් විපරම් කරලා බලන්නකො. එහෙනම් මං ගිහිල්ලා එන්න. හරි හරි නේ. මම ඔය කුයින්ටස් ගෙන් බේරුණා වගේ ඔහෙත් ඔය මොනවාරි කැප්පයක් ගහලා මාළු වෙලා එනවා. මොකද ඔය හැමතිය ළඟ ඉඳලා වැඩක් නැහැ. පානිය විතරයි. අර අර කතාවක් තියෙනවනේ විසිල් තිබ්බට බල්ටි නැහැ කියලා. අම්මාවට පස්සෙත් යන්. මේකනේ තාත්තා. කොහොමත් ඉතින් මේ දේවල් පිළිවෙලක් වෙනකන් අපිට යන්න වෙන්නේ එකපාරක් නෙමෙයිනේ. ඒකින්ද අපි ළඟදීම කිල්ලෙමු. මොකද කියන්නේ? තාත්තා එනවනේ දැන්. දැන් ඔය නිතර සශිනව මුණ ගැහෙනව නේද? ඔව්. ඉතින් ඒ මතද? ඒ යන්න ඕනේද? තාත්තා. මට එහෙ යන්න විශේෂ හේතුවක් තියෙනවා. What?
තාත්තා මට ඉරුදිනී කතා කරා. අර හිරාන්න මැරි කරන් ඉන්න ගර්ල්. ආ මම දන්නවා ඒක. මොනවද ඊළම කිව්වට? ප්‍රශ්න තමයි තාත්තා. මොනවද යාට තියෙන ප්‍රශ්න? තාත්තා ශෂිනීව කවුරු හරි මැරි කරන කම් හිරාන්ගේ ගෙදරින් හිරාන්ට වෙන කෙනෙක්ව මැරි කරන්න අවසර දෙන්නේ. ඉරුදිනී මගෙන් ඇහුවා ශෂිනිත් එක්ක සෙටල් වෙන්න තව කොච්චර කාලෙ යයිද කියලා. මම එයාට කිව්වා මම පුළුවන් තරම් ඉක්මනට යව මැරි කරන්න කියලා. තාත්තා මම ඉරුදිනීට පොරොන්දු වුණා පුළුවන් තරම් ඉක්මනින් මේ වැඩේ කරනවා කියලා. ඒක හරියට පුතා මේ මට එපා. අන්න අරයා කියන හින්දා මං කරන්නම් කියන වගේ කතාවක්. ඔය මොනවා කිව්වා? මට හිතෙනවා ඊට වඩා වැඩි හේතුවක් වාට තියෙනවා කියලා. ඇත්තටම තාත්තා ශෂිනිව ආපෝසරත් දැක්කට පස්සේ තමයි මට හිතුනේ එයාව මැරි කරොත් හොඳයි කියලා. අන්න ඒක තමයි හේතුව. කමක් නැහැ මොකක් වුණා. වෙන්න තියෙන දේ හොඳයි කියලා මට හිතෙන නිසා අපි වෙලාවක් දාගෙන ඉන්නේ යා. තාත්තා මම එනවා ශෂිනිට කෝල් එකක් දෙන්න. අපි එනවා කියලා. ඔකේ. ඔයත් කෝල් කරන්න මම සූරිට කතා කරලා කියන්නම්. කියන්නේ අපි අපේ දුවට වෙනස්කම් කරනවා කියලා නේ. මට තේරෙන්නේ නැහැ මෙයා මේ කොහොමද ඒ වගේ කතාවක් කියන්නේ කියලා. මේ සිද්ධ වෙන දේවල් දිහා අපිට මේ අඳගුළු බීරි වගේ බලාගෙන ඉන්න බෑනේ. හරි? දැන් මේගොල්ලන්ට මේ ඕන තරම් මේ එක එක විකාර නටන්න දීලා දෙමෝපියඩට අපිට නිකන් ඉන්න කියලා දුවා කියන්නේ. හරි පුතා කමන්නේ. දැන් ඔයාට ওই ටික කියන්න කියලා මෙහෙට එව්වේ වාගේ යාළුවා හිරන්ද? අංකල් මං කවද්ද අනුන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරන්න මෙහෙ ආවේ? මං කවදාවත් එහෙම ඇවිල්ලා නැහැ අංකල්. මං මේ ඇවිල්ලා තියෙන්නේ ඉරුදිනේ මට මෙහෙ වෙන දේවල් නිතර නිතර කියන හින්දා. අංකල් යාන්ටි තරහ වුණත් මට එක දෙයක් කියන්න තියෙනවා. හරි කියන්නකෝ බලන්න. දැන් මේ අංකල් යාන්ටි ඉරුදිනේට දාලා තියෙන ප්‍රෙෂර් එකේ හැටියට වැඩි කලනවා එළමෙව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න වෙනවා. මොකද මට හොඳටම තේරෙනවා ඉරුදිනේ මගෙත් එක්ක කතා කරන දේවල් වලින් එළමෙව කොච්චර පීඩනයකින්ද ඉන්නේ කියලා. ආන්ටි ඉරුදිනේ දවල්ට ඉන්නේ ගෙදර තනියම. ඉතින් එහෙම පීඩනයකට පත් වෙන එක සාධාරණයි නේ අංකල්? අපේ දුවට මේ පීඩනේ ඇවිල්ලා තියෙන්නේ මේ අපි දෙන්නගෙන් නෙමෙයි. ඔයාගේ යාළුවා හිරාන්ගේ. ආහා. ඒ කොහොමද අංකල් එහෙම වෙන්නේ? ඒක මහා පුදුම කතාවක් නේ. පුදුම කතාවක්. අපේ දුව ගිහිල්ලා හිරාන්ට අඳුන්වලා දුන්නේ ඔයා නෙමෙයිද? ඈ? මේ සම්බන්ධය තියෙනකන් දුවට නම් මේ පීඩණයෙන් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඔයා හොඳට මතක තියාගන්න. අංකල් මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් ලැබෙනවා නේද ශෂිනි වෙන කාව හරි කසාද බැන්දු? අංකල්ට හිතෙන්නේ නැද්ද එහෙම? පුතා හීන ලෝකවල විතරක් ජීවත් වෙන්න එපා. ඈ මේ රියැලිටි එකේ ඉන්න. ඕවා හොඳයි අර ඔයාගේ මේ නවකතා පොත්වලට ඇතුල් කරගන්න. ওই හීන. හරි? මේමයි. ඔයා පුළුවන් නම් ගිහිල්ලා ඔයාගේ මිත්‍රයාට කියන්න දරුවව මේකෙන් ගලවලා දෙන්න කියලා. මොකද එහෙම ගැලෙව්වොත් ඔයාටත් මේකෙන් ලොකු පුණ්‍ය කර්මයක් අත් වෙනවා. කල්පනා කරලා බලන්න. හරි අංකල් එහෙනම් මං ගිහිල්ලා එන්න. මම යන්නම් ආට. මේ ගමේ ඉඳලා එන ගමන් සර් පණිවිඩ දෙකක් මෙවපු හිඳයි මේ අමාත්‍යංශයට තැන්නේ නැතුව මෙහෙට ආවේ. ආ එහෙමද? ඒ කියන්නේ මම එක පණිවිඩයක් කියුවා නම් තමුස ගලිම අමාත්‍යංශයට යනවා. හා? නැහැ සර් හිතෙනවා. මේ මොකක්ද හදිසිය?
හදිසියක් නෑ ඇසේ. මම මේ හිනල්ල ගමේ යනවා. සූර්ය අපේරු මහම්බේ. මට ඉතින් ඔයාලට කියලා වැඩ ටිකක් තියෙනවා කරගන්න. මොකක්ද කරන්නේ? ඇසේ. සීනියර් මිනිස්ටර් කෙනෙක් තමුන්ගේ ගමට යනකොට ජූනියර් මිනිස්ටර් මොනවද කරන්නේ? මොනවද කරන්න ඕනේ මේ තොරණක් ගහලා පිළිගන්න වගේ? තොරණ ගන්න. ඇයිසේ රාබුතල් තුන හතර ලෑස්ති කරනවා. රාබුන්න? ඇයි? සෑතමද කියන්නේ? තමයි ලෑස්ති ගන්න බැරිද? පුළුවන් සර්. මම ලෑස්ති. මේ 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 විහිළුවට කිව්වේ. ඒක තමයි මම ඇත් බැලුවා මේ සර්ට මොකද්ද මේ වේගෙන ඉන්නේ කියලා. නෑ මට වෙන්න ඕනේ මේකයි. මම දැන් හිරංගේ ගම යාවම මට ඔයාගේ දෙමව්පිය හම්බ වෙන්නත් ඕනේ. මොකද මේ මංගල්‍ය ගැන ඒගොල්ලෝ මොනවද හිතන්නේ කියලාත් මට දැනගන්න ඕනේ. ඒ හින්දා ඒගොල්ලන්ව මීට් වෙන විදිහක් හිරන් කල්පනා කරලා තියන්න. හැබැයි සර් එනවා කියලා දන්න හින්දා නැන්ද අනිවාර්යයෙන්ම අපි තාත්තලාට එහෙන්න කියලා ඇති. එහෙමද? එහෙමනම් ඉතින් මට එහෙදිම හම්බ වෙන්න පුළුවන් වෙයිනේ. හිරන් මං තමුස ගැන දන්නවා. තමුසගේ ආදර සම්බන්ධතාවය ගැනත් දන්නවා. මට අපේ එකාගේ මංගල්‍ය වගේම තමුසගේ මංගල්‍යෙත් වැදගත්. ඒ හින්දා මට හිරන්ගේ තාත්තව හම්බ වෙලා ඒ ගැනත් කතා කරන්න උවමනාව තියෙනවා. මොකද මිනිසුන්ගේ හිත කියන ඒවා කොයි වෙලාව වෙනස් වෙයිද දන්නේ නැහැනේ. ඒකින්ද මේ කරුණු කාරණා කතා කරලා ඒව එකලාශයක් කරගන්න ඕනේ. සර්. සර් එහෙ ගියාට කමකුත් නැහැ. අපේ දෙමෝපියෝක කතා කරත් කමක් නැහැ. සර් මෙන්න වැන්දා. ඔය ප්‍රේම පළහිලව ගැන නම් ඒගොල්ලත් එක්ක කතා කරන්න එපා. එහෙම කොහමද ජූනියර් මිනිස්ටර් කෙනෙක් සීනියර් මිනිස්ටර් කෙනෙකුට උපදෙස් දෙන්නේ? ඒ මොන රටේද? කියන්න ඕනේ මොකද්ද? කරන්න ඕනේ මොකද්ද? නොකරන්න ඕනේ මොනවද කියලා මං එහෙ ගිහලා කතා කරන්න. සර් ඉතින් අපේ ගමට ගියාට කමක් නැහැ. ඒ වුණාට මට යන්න තියෙන අවස්ථාව නැති කරන එක අපරාධයක් නේද? අනිත් එක මගේ ඡන්දදායක මොනවාස මේ ගැන හිතන්නේ. පිසිද්ද වෙයි සර්. ඔය ප්‍රේම පළහිලව ගැන ඒගොල්ලත් එක්ක කතා කරන්න එපා. මං ගිහලා නේද? හොඳයි එමෙතුමා. මං එහෙනම් තියන්නම්. හොඳයි. සූරි කවුද කතා කළේ? ප්‍රියන්සෙමතුමා කතා කළේ. ඉතින් හිට මෙහෙනවයි කියන්නේ? ප්‍රියන්සෙමතුමා හිට මෙහෙනව? ඇත්තද? මට හිතාගන්න බැරි සුජාතා ප්‍රියන්සිට මේ තරම් මොකද මේ තියෙන හදිසිය කියලා. මිනිහට පුදුමාකාර හදිසියක් තියෙන මේ වැඩේ ඉක්මනට ඉවරයක් කරන්න. ඒක හොඳයිනේ සූරි. හැමදේම හොඳට තියනවා කියලා අපිට පේනවා නම් මොකටද ඔවා කල් අරින්නේ? ඒ වුණාට සුජාතා මේ හදිස්සිය ඇතුලේ අපිට නොතේරෙන වෙන මොනෝ හරි දෙයක් තියෙනවයි කියලා මට හිතෙනවා. සූරි මං ඔයාට එකක් කියන්නද? ඔයා හැම වෙලේම මිනිසුන්ව සැක කරලා සැක කරලා ඔයාට දැන් ඒ පුරුද්ද අතහරගන්න බැරුව ඉන්නේ. ඔයාට එපා වුණත් ඕන වුණත් ඔයාට ඒ පුරුද්ද නතර කරගන්න බෑ. මං නම් කියන්නේ ඔන්න පුරුද්ද නතර කරගන්න. මට ඕනේ එච්චරයි. එහෙම කියන්න එපා සුජාතා. මම මිනිහෙක්ව ලේසියෙන් සැක කරන කෙනෙක් නෙමෙයි. මිනිහෙක්ව සැක කළාම ඊට පස්සේ හිතුණත් අපරාධේ මම මුලින්ම මේ මනුස්සයව සැකකලේ කියලා ටික දවසක් යනකොට අර මගේ සැකේ ටක්කෙටම හරි. ඒ වගේ දේවල් එකක් දෙකක් නෙමෙයි.
මගේ මේ බිස්නස් ජීවිතේ පුරාම තියෙන මේ විදිහත් එක්ක. සුජාත. එහෙම සැක කරන එක ලෙඩක් නෙවෙයි. අනේක තමයි මම මගේ ජීවිතෙන් ලබාගත් පන්නරය. මං කියන්නේද? අපි හෙට රියන්සි ඇමතුමාට එන්න කියමු. එතකොට ඔයාගේ සැකේ හරිද කියලා අපිට බලන්න පුළුවන් නේ. හරි සුජාත. අපි එහෙම කරමු. මං රියන්සිට කෝල් කරලා හෙට ගමන කන්ෆර්ම් කරන්න. මං කොළඹ ගිහලා දුවෙක්කන් ඉන්න. සුජාත. මට නම් කොහොම වුණත් ඔය දේශපාලනේ කරන්න වුණ තඹේකට විශ්වාසයක් නැහැ. උන් අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ. මං ඒකයි මේකත් ඒ හැටි ගණන් ගත්තේ නැත්තේ. මෙයාලා මෙතෙන්දි විතරක් වෙනස් වෙන්න බෑනේ. හරි. කමක් නැහැ. අපි රේන්ජට එන්නේ කියමු. ඉරණයි වට මං කියන දේවල් තේරුම් ගන්න බැරි. ඇයි වට මං කියන දේවල් සත පහකටවත් ගණන් ගන්න බැරි. බඩි. මොකද වා හිටගෙනම ඉඳලා මං කියන දේ අහන් ඉඳලා යන්නද? ඉතල බඩිනේ. බඩි. කියන්න තින්දා ඉක්මනට කියන්න. මම ඉක්මනට ගෙදර යන්න ඕනේ. හිරුදිනේ. වා මොනවද මේ කරන්න වැඩ? මොන වැඩද? හිරණේ මොන ගැනද කතා කරන්නේ? මම කතා කරන්නේ වා කරපු වැඩ ගැන මිසක් වෙන කවුරුත් කරපු වැඩ ගැන නෙමෙයි. වා මොකටද දෙමළ හම්බන්නේ? ඉරුදිනේ මං අහුව ප්‍රශ්නේ ඔයාලට අහුණා. මං අහන්නේ ඔයා මොකටද දෙමාල්ව හම්බ වෙන්න ගියේ? මේ හිරණයි මං හිතුවා දෙමාල්ව හම්බලා යාට විස්තර කිව්වොත් ඒක හොඳ වෙයි කියලා. හොඳ වෙයි කියලා? කාට හොඳ වෙයි කියලා? වඩ පිස්සු. ඉරුදිනේ මේ ඉන්නේ වාමද? මට තව පාරක් වාගෙන් අහන්න හිතන ඇත්තට මෙන්න මේ ඉරුදිනේද කියලා. ඊකේ කලඟ ගිහලා පාචල් වෙන්න කලින් තමන් කරන්න මොනවද කියලා හිතුවේ නැද්ද? මිනිස්සෙක් වුණාම ඉස්සෙල්ලම කල්පනා කරන්න ඕනේ තමන්ගේ ආත්ම ගෞරවය ගැන. ඊට පස්සේ තමන් සම්බන්ධකම් පවතුන අනිත් අයගේ ආත්ම ගෞරවය ගැන හිතන්න ඕනේ. ඔයාගේ ආත්ම ගෞරවය නැති වුණා කියලා අඩුම තරමේ දෙමාල්ව හම්බෙන්න යන කලින් මං ගැන මතුවට හිතුන්නේ නැහැ. ඉරුදිනේ වා දන්නම මං කාගෙවත් පස්සෙ ගිහිල්ලා වැඩ කරගන්න જાති මිනිහෙක් නෙමෙයි කියලා. අඩුම තරමේ මං ඔයාගේ පස්සෙන්වත් ආවේ නැහැ. මම අපේ තාත්තා ඉස්සරහවත් පාචල් උනේ නැහැ අපි දෙන්න ගැන කතා කරන්න ගිහිල්ලා. මං එහෙම කරන જાති මිනිහෙක් නෙමෙයි. මම දන්නවා ඉස්සර හිටපු ඉරුදිනෙත් එහෙම කරන කෙනෙක් නෙමෙයි කියලා. වාට කවුද මේ මෝඩ ප්ලෑන් එක දුන්නේ? කාගේ ලනුවක්ද වා මේ කෑවේ? උත්තර දෙන්න මට එකට. අනේ මට සමා වෙන්න ඉරණයි. මං හීනකින්වත් හිතුවේ නැහැ ඔයාට හැමදාම් කරන්න. මං මං ගැන හිතුවා මිසක් මං ඔයා ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. මං එහෙම කිව්වහම ඒකවට හොඳ නැහැ කියලා හිතුණා නම් මං කීයටවත් එක් කරන්නේ නැහැ ඉරණයි. අනේ ප්ලීස් මට සමාව වෙන්න. සමාව දෙන්න පුළුවන් දේවල් තියෙනවා, සමාව දෙන්න බැරි දේවල් තියෙනවා. ඔයා මේ කරලා තියෙන්නේ සමාව දෙන්න පුළුවන් විදිය වැඩක් නෙමෙයි. ඒක කියන්නේ මං වටෙන්නේ කියලා කිව්වා. යන් අපි. ඉරණයි. වටික වෙලාවක් මෙතන ඉඳලා
ඉරුදිනි. අපි යමු. එන්න. අනේ මට නිදහස ඉන්න දීලා යන්නකො. මං ටිකක් ඉඳලා ගෙදර යන්න. කොහොමද ඉතින්? වැඩක් නෑ නේ මතුමා. මම මගේ පැත්තෙන් කරන්න ඕනේ හැම දෙයක් තිතරම කරලා දුන්නා. දැන් සර් මොකද කිව්වේ? සර් මොකද කිව්වේ? සර් කිව්වේ මම ඊළඟ පාරේ එනකොට දීලා තියන්නම් රෙදි ගැලවෙන්න කියලා. ඉතින් මමත් ඔහේ බලා හිටියා. ඈ අද හිරාන්ගේ රෙදි ගැලවෙනවා තියා ඔබතුමාගෙන් අඩුම තරමේ කෝල් එකක්වත් නෑ නේ. ඒකයි මම ආවේ බලන්න. අයිසේ එහෙම කෝල් දිදී කියන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා. ඒකයි මම මේ තමුස එනකම් බලා හිටියේ. ආවට පස්සේ කියන්න. හරි දැන් සර් මොනවද හොයාගත්තේ? ඒවා ඉතින් එකපාරටම කියන්න බෑ. අපි තේ එකක් එහෙම බීලා කතා කරමු. ඕන්නෑ සර්. මං කහලා වෙනකම් මගදී කඩේක නවත්තලා. අර කියන්නකෝ මේ අඩුමතර මේ සර් හොයාගත්තේ මොනවද කියලා මේ පොඩිවට හරි අපේ හිත සතුටු වෙන දේ සර් පොඩිවට හරි කරා නම් අපට කියන්නකෝ සර්. තම්සේ මොනවද අහන්නේ? මම හොයාගත්තු දේවල් තම්සට කිව්වොත් තම්සට උන් හිටි තැන් අමතක වේවි. හරි සසකර කරගෙන ඉන්නතු කියන්නකෝ මේ මොනවද සර් හොයාගත්තේ කියලා. තමුසේ දන්නවද එක්ස්රේ යන්ත්‍රය ගැන? එක්ස්රේ ඔව් අහලා තියෙනවා. එක්ස්රේකින් මොකද කරන්න පුළුවන්? එක්ස්රේකින් පුළුවන් එක තැනක් හොයාගන්න. තේරුණාද? ඒ වුණාට මම CT ස්කෑන් කරලා හැම දෙයක්ම හොයාගත්තා. සේරම හොයාගත්තා. මොකද්ද මේ සර් හොයාගත්ත යන්නේ කියන්නකෝ මට. සර්ගේ ඔය උජාරුව අහගෙන ඉඳලා මගේ පපුවත් රිදෙන්න ඔය. අයිසේ මම දැලෙළුවේ මෝර පැටියෙක් අල්ලන්න. ඒ වොන්ට අහුනේ දැති මෝරේ. අම්සෙලා හිතාගෙන හිටියේ මම ඇනගනි කියලානේ. දැන් කවුද ඇනගත්තේ? ඉබින්න විතරක් එපා, මගේ මූණ කෙල ගඳ ගායි. තේරුණාද? මට සමා වෙන්න නංගි. මං කොයිම වෙලාවකවත් හිතුවේ නෑ මගේ ගොම්මුලේට මේ වගේ අදහසක් එයි කියලා. මං ඔයාව දෙමාල් ගාවට යවුවේ මේ වැඩේ ඉක්මන් කරන්න. අනික ඒකෙන් හොඳක් වෙන්නේ තෝ දෙන්නටමනේ. හැබැයි මං පොඩ්ඩක්වත් හිතුවේ නෑ ඊට පස්සේ මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා. එහෙම මට මතක් වුණා නම් මං කීයටවත් ඔයාව දෙමල් ගාවට යවන්නේ. වැඩක් නෑ දිල්ෂානයි. දැන් ඔවුන් ගැන කතා කළ වැඩන්නේ.
එන්නෝන හැමදේම වෙලා ඉවරයි. මට මතකද? මම ඩෝග කියනකොට මං ආඩ කිව්වා. මට ඔය වගේ වැඩ කරලා පුරුදු නැහැ කියලා. අද හිරානාය මට බනිනකොට ඩෝග කිව්වා. ඒ මොකද්ද? එයාට ආයෙත් සැරයක් අහන්න හිතනවලු. මම ඉරුදිනීමද කියලා. එයා අහනවා මම මේක කළේ මගේ තනි කැමැත්තටද? නැත්තම් කාගේ හරි කීමක් අහලාද කියලා. ඒ වුණාට මම මොකුත් කිව්වේ නෑ දේශනායි. එහෙම කිව්වනම් ඔයාටත් බැනු ගහන්නන. ඒ වුණාට මට හරි ලැජ්ජයි මේ වුණ වැඩේට. නංගි, හිරන් මට කෝල් කළවට නොසෑහෙන්න දෙන්න. මං ඒ වෙලාවේ මොනවත්ම කියන්න ගියේ නෑ. මේ පත් වෙච්ච ගින්න හිමිට නිවෙන්න ඇරලා මං හිරන්ට කියන්නම් මේ වැඩේ වාකරේ මං කිව්ව හින්දා කියලා. හැබැයි ඒ වෙලාව වා කියන්න ගියා නම් හිරන්ට මේක කරේ මං කිව්ව හින්දා කියලා. එහෙනම් මිනිහාගේ මට හොඳට අහගන්න තිබ්බා. එහෙනම් මිනිහා කියයි මගේ පොත්වල ලියන ගොන් ජෝක් දාන්න ගිහිල්ලා අන්තිමට මං අනාගත්තා කියලා. මට දැන් හිතාගන්න බෑ මං එහෙම වැඩක් කරා නේද කියලා. නංගි, ආදරේ ඉස්සරහදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙක් වුණත් පොඩි ළමෙක් වගේ තමයි. ඒකනේ බං ආදරේ කියන්නේ. හරි හරි හරි, ඒවෙන් වැඩන්නේ. වා පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. අපින් උනේ ඉරාන්ට වැරද්දක් තමයි. මම මේක ඉක්මනටම හරි ගස්සන්න. මෙච්චර වෙලා පරක්කු උනේ මේ හයිවේ එකේ ඇවිල්ලා එක්සිට් එකෙන් එළියට එන්න මිනිත්තු 35ක් හරියට හිටිය පොලිමේ. ඒ අතරේ මං හිතන්නේ අර සාමාන්‍ය පාරේ ආපු මිනිස්සු යන්නේ නැති. ඒ වුණාට ඉතින් මේ වැඩක් තියෙද්දි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේනේ. සුජාතා, ඉතින් එහෙමයි කියලා මං පියාඹගෙන ඉන්නද? එහෙම තමයි ඉතින් මොනව කරන්නද? අම්මේ, අම්මෝය හෙට තියෙන වැඩ ඔච්චර ගණන් ගන්න එපා. බොහොම සිම්පල් වැඩ ටිකක් තියෙන කරා. ආ, කියමුකෝ බලන්න. එහෙනම් වාගේ සිම්පල් වැඩ ටික මෙහෙමයි. මුලින්ම එන කට්ටියව හලෝ කියලා පිළිගත්තා. ඊට පස්සේ ඔය කන්න බොන මොන හරි ටිකක් දුන්නා. ඊපස්සේ බායි කියලා පිටගල්ලා හැරියා. ඔච්චරයි කරන්නේ ඉන්නේ. අනේ මන් දන්නේ ඔයා කවදා හැදෙන ළමයිද කියලා. බලන්නකෝ, මෙච්චර වගකීමක් තියෙන වැඩක් ගැන කතා කරන්නේ කිසිම හැඟීමක් නැතුව. මට තේරෙන්නේ ඔයා කවදා හැදෙයිද කියලා. හරි හරි අම්මි, මම විහිළුවක් නේ කරේ. අම්මිට මම විහිළුවට කියනවත් ඇත්තර ගන්නවනේ. හෙට වෙන්න ඕන වැඩ ටික අම්මි කියන්නකෝ. මං ඒව ඒ විදියටම කරන්න. දැන් හරි? මේ හෙට රියන් සේමතුමා දෙමාළු මෙහි එක්කගෙන එන්නේ හයි බයි කියන නෙමෙයි. ඒව අපේ චාරිත්‍ර නෙමෙයි, තේරුණාද? ඒගොල්ල හරියට චාරිත්‍ර කරනකොට අපිත් හරියට චාරිත්‍ර කරන්න ඕනේනේ. ඒක තමයි විදිය. තේරුණානේ? හරි හරි සුජාතා, ඔයා කියන කතාව ඇත්ත. ඔයා හිත අවශ්‍ය කරන දේවල් ඔයාට කැමති විදිහකට ප්ලෑන් කරන්න. අපි අයියටයි අක්කටයි මෙහෙන්ද කියමු. ඔව් ඔව්, ඒක හොඳයි. ඔයාගේ අයියටයි අක්කටයි දෙන්නටම මෙහෙ ඉන්න කියන එක. ඒගොල්ලන්ට පේන්න ඕනේ ඒගොල්ලන්ගේ මහල් ලොකු නියෝජ්‍යමති පුතා නැති වුණාට දැන් කැබිනට් ඇමතිවරයෙක් තමයි අපේ පවුලට සම්බන්ධ වෙලා ඉන්නේ කියන්නේ. මම මරෝෂාද. එන සෙරම හරිද? සුජාතා, වාට පේනවද මේ දවස් දෙක තුනට අපේ දූගේ මොනවා හරි වෙනසක් සිද්ධ වෙලයි කියලා?
වෙනසක් වෙලා කියලා නම් පේනවා. ඒත් මට බය ඔය වෙනස දවස් කීයකට දියේවිද කියන එකයි. අයියෝ සෙනේ. මොකද මේ? ඔයා තාම ලැස්ති වෙලත් නැහනේ. අපි යන්නේද? ඔයා හරියට මනමාලියක් වගේ නේ. ඇත්තද? ඒකට කමක් නැහැ. ඉක්මනට ලෑස්ති වෙන්න. නිරුපා. ඔයා ඔහොම කිව්වට මට නම් දැනෙන්නේ මාව පිච්චෙනවා වගේ. මං කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. සෙනේ, අපිට වළක්වන්න පුළුවන් දේවල් තිබ්බා. ඔයාට මතක ඇතිනේ අපේ පුතා අපි කියපු දේ ඇහුවා. එයා අපි දෙන්න වෙනුවෙන් එයාගේ ආදරේ පව අමතක කරන්න ලෑස්ති වුණා. එච්චර රත්තරන් පුතෙක් අපිට ඉන්නේ. අනික අපෙන් කවදාවත් ඔයාගේ නංගිගේ පවුලට වැරැද්දක් වෙලා නැහනේ. ඇයි ඉතින් ඔයා ඔහොම හිතන්නේ? නිරුපා, මම මොන තරම් බලාපොරොත්තු තියාගෙනද හිටියේ. මං හිතුවා මේ ආත්මෙදිම නංගිට වෙච්ච වැරද්ද මට හදන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක සසර ගමනට එකතු වෙනවා. අපට ඒව පාලනය කරන්න බෑ නිරූපා. මුලින්ම මං වරද්ද ගත්තා. දැන් ඒකට දඬුවම් විඳින්න බෑවි. අයියෝ, ඔයා හිතපු දුරක්. ඔයා හිතන්නකෝ. සශිනි දුව මේ කසාද කරගත්තයි කියලා ඔයාලගේ නංගිගේ පවුලට කරදරයක් වෙයි කියලා දුවා හිතන්නේ. ප්‍රියන්සි කියන්නේ හොඳ මිනිස්සේ. ඒක ඉතින් මම ඔයාට අමතකයෙන් කියන්න ඕනේ නෑනේ. ප්‍රියන්සි ඇමතිතුමා තමයි අපේ පුතාවද මේ තැනට ගෙනාවේ. ඉතින් ඇමතිතුමාගේ පුතා ගාව එයාගේ ගතිගුණ වලින් භාගයක්වත් ඇතිනේ. ඔයා කියන්නේ ඒ කට්ටිය අපේ පවුලට එකතු වෙන්නේ කොහොමද නෑ කියලා. නිරූපා, ඔය කොයි දේ වුණත් මම බලාපොරොත්තු වෙච්ච දේ ඉස්සු වුණේ නෑනේ. හරි පුදුමයි. මගේ යටිහිත කියපු දේවල් මම පිළිගත්තේ නෑ. නමුත් ඒව තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. සෙනේ, මං කියන්න අන්තිමේට මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? සශිනි දුව දෙමාල්ව කසාද බඳි. ඔයා හිතලා හිතලම ලෙඩවේ. එච්චරයි වෙන්නේ. දැන් ඔය හොඳටම ඇති. අපි කොච්චර දේවල් නම් කරාද? මොන තරම් නම් මහන්සි වුණාද? වෙන්න තියෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ. අපිට බෑනේ දෛවය වෙනස් කරන්න. දැන් ඉතින් ඉක්මනට ලෑස්ති වෙන්න. පුතා කෝල් කරලා කිව්වා ඇමතිතුමාට අපිත් එක්ක කතා කරන්නත් ඕනේ කියලා. හරි, ඉතින් ඔයා කියනවා නම් යමු. මම කියන හින්ද නෙමෙයි. ඔයා සශිනිගේ මාමා. මාමා හැටියට ඔයාගේ යුතුකම් වගේක් තියෙනවා. අන්න ඒ යුතුකම් කරලා දෙන්න ඔයා යන්න ඕනේ. ඔයාව දැක්කට පස්සේ රියන්සි ඇමතිතුමාට පැටලෙයිද දන්නේ මනමාලි කවුද කියලා? අනේ අන්න, මේක විහිළු කරන වෙලාවද? ඉක්මනට ලෑස්ති වෙන්න පියා. මීට කලිනුත් කීප වතාවක්ම මේ කාරණා ගැන මේ විදිහට නෝනත් අංකල් එක්ක මම කතා කරලා තියෙනවා. හැබැයි අංකල්ගෙනුයි ආන්ටිගෙනුයි ඒකට යහපත් ප්‍රචාරයක් හම්බුනේ නැහැ. ඒ නිසා තමයි මම මෙහෙම කතා කරන්න හිතුවේ. දැන් මේ ඔබතුමා හිතාගෙන ඉන්නේ අපි කිසි දෙයක් නොදන්න මෝඩයෝ කියලාද? එහෙම නැත්නම් මේ රටේ ජීවත් වෙන ගෝත්‍රික මිනිස්සු කියලාද? ඔබතුමා, මමත් මේ කාලයක් ආණ්ඩුවේ රස්සාවක් කරපු මේ සමාජයේ මිනිස්සුත් එක්ක ගැටෙන කෙනෙක්. හරි? වෙන්න පුළුවන්. අනුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටියට තමන්ට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අනුන්ට ඇප්ලයි කරපු දේවල් තීන්දු තීරණ ප්‍රතිපත්ති තමන්ට ඇප්ලයි කරගන්න නැහැ ගොඩක් මිනිස්සු. අංකලුත් එහෙම කෙනෙක්. සමහර වෙලාවට මමත් එහෙම වෙන්නේ නැති. මට කියන්න ඕනේ මෙච්චරයි අංකල්. ඕගොල්ලෝ හැමෝටම වැඩිය මට ඉරුදිනිව වටිනවා. එයාගේ මානසික තත්ත්වය මට ඉතාම වැදගත්.
අංකලෝ යාන්ටි දෙන්නම එයාව අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් කරනවලු නේද? කවුද එහෙම කිව්වේ? ඉරුදිනි. ඔව්. ඉරුදිනි තමයි. ආන්ටි අංකලෝයි දිල්ෂාන් නැතේ මට පණිවිඩ එවනකම් මම බලාගෙන ඉන්නේ නැහැ. ඉරුදිනිත් එක්ක සම්බන්ධය නවත්තන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක සීමාවල් ගැන කරුණු කාරණා ඉතා හොඳට දැනගෙන වැඩ කරන කෙනෙක් මම. අනිත් එක මට ඕනේ නැහැ අංකල් ආන්ටි ගාව මෙහෙම ඇවිල්ලා පාච්චල් වෙන්න. මම මෙහෙම එන්නේ ඉරුදිනේට තියෙන ආදරේ හින්දා. තව කාරණාවක් තියෙනවා මට අංකල්ට කියන්න. මොකද්ද? මට ඉරුදිනේව කසාද බඳින්න මේ රටේ කිසිම බාධාවක් නැහැ. ඒ කියන්නේ මේ අපේ කැමැත්ත අකමැත්ත තිබුණත් නැත. මම කසාද බඳින දවසට මගේ අම්මයි තාත්තයි ඉරුදිනේගේ අම්මයි තාත්තයි පෝරුව දෙපැත්තේ ඉන්න ඕනේ හින්දා මිසක් වෙන දෙයක් හින්දා නෙමෙයි. ඇයි මොකෝ වීරසිරි? නිකන් නතර කළේ. මං හිතා සභාපතිතුමා සූර්යප්පේරු මහත්තයා ගෙදර ගියා කියලා. ඇයි උඹ එහෙම අහන්නේ? මොකෝ? ඔහේ වගේ මමත් සූර්යප්පේරු ළඟ වැඩ කියලා හිතාගෙන ඉන්නේ. ඈ? රියන්සි අමතුමා වනේ මේ සූර්යප්පේරු මහත්තයා ගෙදර. මං හිතා සභාපතිතුමා එහෙ ගියා කියලා. ඔක නවත්තනවාකෝ. සූර්ය පෙරමුලයා ගෙදර රියන්සි ඇමතියාව මොන හේකටද? ඇව්වොත් කියන්නේ සභාපති කියලා. තමන්ගේ පක්ෂේ කැබිනට් ඇමතිවරයෙක් තමන්ගේ ගමේ ගෙදරකට එනවා සභාපතිතුමා දන්නේ නැහැ. එහෙ නේද කියන්නේ. හරි හරි හරි. දැන් ඔබ මහලුකෝට කෑ ගැහුවනේ ඔක්කොම දන්නවා වගේ. ඈ හරි. එහෙනම් කියපම් බලන්න මොන හේකටද සූර්ය පෙරමුලයා ගෙදර රියන්සි ඇමතියාවේ මොන හේකටද? මෙන්න මොකටද? මගුල කතා කරන්නද? මොකක්? අහවල් මගුලක්ද? අහවල් මගුලක් නෙමේ සූර්යප්පේරු මහත්තයා ඉන්නේ එක දුවයිනේ. හරි. මොන හේකටද රියන්සි ඇමති එහෙ ආවේ? මේක මේ හතර බීරි කතාවක් නේ මේක. හතර බීරි කතාවක් වගේ පේන එක ඇත්ත. මොකද ඔහේ ළඟ ඉන්න මිනිස්සු මොනවද කරන්න කියලාවත් ඔහේ දන්නේ නැහනේ. ඔයේ නිකන් ඉන්නේ මේ ආණ්ඩුව කරගහගෙන වගේනේ. දන්නේ නැත්තම් දැනගන්න. රියන්සි ඇමතුමාගේ පුතාව බඳින්න ඉන්නේ සූර්යප්පේරු මහත්තයාගේ දුව සසිනි මිස්. නෑ නෙමේ ඔව්. ඔහේ දන්නේ නැතුණට ඔහේලගේ අර මහලොකු මිත්‍රයා රජනායක අන්න දවල් කෑමට ගියා සූර්යප්පේරු මහත්තයාලා ගෙදර. සභාපතිතුමා මම මේක කීප සැරයක් ඔහෙට කියන්න උත්සාහ කළා. ඔහෙ තඹේකට මායින් කළේ නැහැ. කොච්චර ආරවුල් තිබ්බත් සල්ලි තියෙනුන් එකට කණ්ඩ බොණ්ඩ සෙට් වෙනවා. හරිද? ඒක තමයි උන්ගේ විදිහ. උන් අපිව වද්ද ගන්න නැහැ. සභාපතිතුමා යථාර්ථය තේරුම් ගන්න. සභාපතිතුමාට තේරෙන්න දීලාට මොකද්ද වෙන්නේ කියලා. මල්ලී ඊළඟට මොකද්ද වෙන්නේ මල්ලී? සූර්යප්පේරු මහත්තයාගේ දුවව රියන්සි ඇමතිතුමාගේ පුතා බැන්දහම අපිට පාරේ බහැල යන්න ඉඩ තියෙන එකක් නැහැ. එහෙන් දුවගේ මාමණ්ඩි කැබිනට් ඇමති. මෙහෙන් බෑන නියෝජ්‍ය ඇමති. අපිට කානුවේ තමයි යන්න වෙන්නේ. හරි මල්ලි. බැනම් කොහොම හරි ගේම ගොඩ දාගත්තනේ.
රටක් කරගෙන යන ටීම් එකේ කොටස්කාරයෙක් විදියට මට කෙල්ලෙක්ව ගොඩ දාගන්න බැරි නම් මොකද බං ඇති වැඩේ? එහෙම නොවුනා නම් මං දීවන්නාවයිනේ අන්නාසි කපල විකුණනවා. ඔබ දැන් ඔය සිංහයා වගේ මෙතන කියෙව්වට දැන් උඹ හිතාගෙන ඉන්නේ උඹේ දක්ෂතාවයෙන් හින්දා මේ ගේම ගොඩ ගියා කියලා. එහෙමද? එහෙනම් මොකක් හින්දා? මේ ගේම ගොඩ ගියේ උඹ හින්දා නෙවෙයි, අර දෙමාල් හින්දා. අන්න උඹ ගිහිල්ලා ඌට තෑන්ක්ස් කරපන්. දෙමාල් හින්දා වුණත් ඒක දෙමාල්ම හින්දා තමයි මේ දේවල් සිද්ධ වුනේ. ඒ කිව්වේ? ශාසිනි දෙමාල් එක්ක සම්බන්ධයක් හදාගත්ත හින්දා මගේ හිතේ තිබිච්ච ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න මට පුළුවන් වුණා. එහෙම නැත්නම් ඔබ හිතපන් ශාසිනි කොහෙවත් යන රස්තියාදුකාරකෙක් යාළුවුණා නම් මොකද වෙන්නේ කියලා. එතකොට මට කියන්න පුළුවන්ද ඔන්න ශාසිනිට කොල්ලෙක් ඉන්නවා, ඒ කොල්ල මොන වගේ වුණත් මට කමක් නැහැ, දැන් ඔන්න මට අවස්ථාව තියෙනවා ඉරුදිනීම කසාද බඳින්න කියලා. මචං මට හිතෙන්නේ ශාසිනි වෙන කොල්ලෙක්ගේ යාළු වෙච්ච එක ගැන උඹේ හිතේ පොඩි චකිතයක් තියෙනවා නේ. ඒක නිකන් මේ ඉරිසියාවක් වගේ එකක්. එමනේ උඹටත් මාව තේරුම් ගන්න බැයි නම් මං හිතන්නේ නැහැ මාව කාටවත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. දිල්ෂාන්, ශාසිනි කියන්නේ මගේ නංගි, මගේ හිතුවක්කාර නංගි, පුංචි කාලේ ඉඳලා මගේ පිටිපස්සෙන් දුවගෙන ආපු නංගි. මං ඒකට ආදරේ බං. මං කවදාවත් ඒකට අහිතක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඇත්තටම මම කැමති රියන් සෙමතුමාගේ පුතා දෙමාල් ශාසිනිව කසාද බඳිනවට. මොකද රියන් සෙමතුමා කියන්නේ ලංකාවේ දේශපාලඥයෝ 1000ක් ගත්තොත් ඒ 1000ෙම එක්කෙනාගෙන් එක හොඳ ගතිගුණේ ගාන එකතු කරලා මිනිහෙක්ව හැදුවත් ඊටත් වැඩිය හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක්. මම හිතනවා දෙමාල්ටත් එකෙන් භාගයක්වත් පිළිහිටලා ඇති කියලා. මම කැමති ඩිල්ෂාන් දෙමාල් ශාසිනිගේ හස්බන්ඩ් වෙනවා. මදේ මං එකක් කියලා උඹේ මුළු හැන්සාඩ් වார்த்தාවම අහගත්තා. හරි හරි මට තේරෙනවා. තව එකක් තියෙනවා ඩිල්ෂාන්. අපේ නැන්ද කවදාවත්ම හිත සතුටෙන් හිටපු ගෑණියෙක් නෙමෙයි. දැන් මේ ශාසිනිගේ සම්බන්ධයෙන් ද නැන්දගේ සතුට ඇස් දෙකේ දකින්න පුළුවන් වෙයි. ඒක ලොකු දෙයක්. පුතා. බලාගෙන ගියාම මම හිතුවට වඩා සූර්යප්පරමට දීපල තියෙනවා. අපිට මොකද තාත්තා දීපල? ඔයාටවත් ශාසිනීටවත් මටවත් අම්මටවත් දැන් ওই දීපල වල වටනාකම නැතුව ඇති. ඒත් කවදා හරි දවසක ඔයාගේ දරුවන්ට ওই දීපල වල වටනාකමක් තියෙයි. දැන් බලන්න මම දැන් කොච්චර කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නවද? ඒකනේ තාත්තා. මට මතක ඇති කාලෙක ඉඳන් තාත්තා එක්ක മന്ത്രി, එහෙම නැත්නම් එමති, නැත්නම් පක්ෂ, නැත්නම් විපක්ෂ. ඒත් මටයි කියලා මොනවද තියෙන්නේ? මෙන්න මේ හදාගත්ත ගේ විතරයි. ඔයාගේ අම්මටත් එයාගේ પરම්පරාවෙන් හම්බෙච්ච ඔය සුළු සුළු දේපල ටිකක් තියෙනවා. මහ ලොකු දේවල් නෙවෙයි. ඒත් කවදා හරි ඔයාට ඔයාගේ දරුවන්ට දෙන්න මම විශාල දේපලක් අයිති වෙනවා සසිනිව කසාද බැන්දොත්. ඉතින් පස්සේ බලමු තාත්තා. අනිත් එක ඉතින් අපිර නැති දේපල අපේ ළමයින්ට මොකටද? ඔන්න ඉතින් කිව්වා. මං හිතුවා ඔය වගේ කතාවක් කියයි කියලා. ඉතින් මං කිව්වේ ඇත්තනේ තාත්තා. අපි නැති කාලෙක මොනවා වෙයිද කියලා කවුද දන්නේ? පුතා දන්නවද? අපි එහෙ ගියයින් මට තවත් සතුටු වෙන්න දෙයක් තියෙනවා කියන්නේ. එහේ මොකද තාත්තා? ඒ තමයි හිරාන්ගේ දෙමව්පියෝ මේ මගුලට කැමතියි කියලා දැනගත්ත එක. ඉරානුයි එයාගේ පවුල් පසුබිමයි හොඳටම දන්න කෙනෙක් හැටියට මමත් බොහොම අවධානයෙන් හිටියේ එයාගේ තාත්තා මොනවද කරන්න කියලා. ඒත් එයාගේ තාත්තත් මේකට කැමතියි කියලා දැනගත්තාම මට ලොකු සතුටක් දැනෙනවා. තාත්තා ඉරාන්ගේ ප්‍රශ්න විසඳන්නෙත් මමයි. එයාට එයාගේ ප්‍රශ්නයක්වත් විසඳගන්න බෑ තාත්තා. අනේ පුතේ මේ
නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්නවද? දැන් කොහොමාරි මේ අම්මව කැමති කරවගන්න බලන්න මේකට. ඒ වැඩේ හරි තාත්තා. මම දැනටමත් අම්මට ෆොටෝස් 20ක් විතර වයිබ් කළා. මොනවද අම්මා කියලාද මොකද? අම්මා කියනවා ශෂිනි හරිය ලස්සනයි බියුටි ක්වීන් කෙනෙක් වගේ. බියුටි ක්වීන් ආ? ගජනායක මහත්තයෝ දැන් ඉතින් අපි අමතකයි නේ මොකද මේ මා මොඩි අඩියක් ගහලා ඔව් ඉතින් අපිට අන්තිමට ඉතුරු වුණේ අඩිය විතරයි ගජනායක මහත්තයෝ ගජනායක මහත්තයෝ ඇයි ඇයි මාව හැලුවේ හැලුවේ මොකද ඒක තා ගජනායක මහත්තයා මේ හැම දෙයක්ම දැනගෙන හිටියා ගජනායක මහත්තයෝ හැම දෙයක්ම කරපු මම ඇයි මාව කැපුවේ මට හරි දුකයි ගජනායක මහත්තයෝ මට මාරා ගජනායක මහත්තයෝ මට මාරා අප්සෙට් ඒකයි අඩියක් ගෙවේ ගජනායක මහත්තයෝ මොනවද මේ කියවත්? හරි. හරි මට ඇත්ත කියන්න. ඔබතුමා එදා ක්වින්ට සැමතුමා හම්බ වෙන්න ගියේ හිස් අතින් නෙමෙයි නේද? මට ඇත්ත කියන්න. මම දන්නවා ඔබතුමා ක්වින්ට සැමතුමා හම්බ වෙන්න ගියේ හිස් අතින් නෙමෙයි කියලා. දැන් මොකද්ද ඔය අහන්නේ? කියන දේ තේරෙන්න කියනකො මේ නහයෙන් අටන්න නේද? ගජනායක මහත්තයා දන්නව ඇතිනේ. රියන්සි සැමතුමා අපේ ගමේ ඇවිත් ගියයි කියලා. ඒ මොකටද කියලා ඇයි මගෙන් අහන්නේ? මං පව් නැද්ද ගජනායක මහත්තයෝ? මේ අහනවා සිරිතුංගයෝ. තමුසේ මං කිව්ව මතක නැද්ද මං ඕවා ගැන මෙහෙවිල්ල බැලිල්ලක් නැහැයි කියලා. අනික මම මොකටද සිරිතුංගට බොරු කියන්නේ? මේ අහනවා. මං ඕවා දන්නේ නැහැ අයිසේ. ළඟදි දවසක සූර්යපරුම් මහත්තයා මගුල් කාඩ් එකක් අරගෙන ගජනායක මහත්තයාව හම්බෙන්න ආපම කාරණාව දැනගනීවිනේ මගුල් කාඩ් එක ආ ඒ කියන්නේ හිරාණ්‍ය මහත්මයාගේ මගුල తీරණය වෙලා ඉවරයි හරි ඉතින් එහෙනම් ඒකට අස්සම් කරනවා ඇත්තේ රියන්සි මහත්මයා මේකට වරදක් කියන්න බෑනේ අයිසේ එතුමගේ ජූනියර් මිනිස්ටර්නේ හිරාන් මොන හිරාන්ද රියන්සි ඇමතිතුමාගේ පුතාව කසාද බඳින්නේ ශෂිනි මිස්. ඔබතුමා නොකිව්වට මං ඒක දන්නවා. මරුනේ. මරු වැඩන්නේ ඔය වෙන්නේ නැන්නේ. ඔව් ඔව් ඔව්. මරු තමයි මරු තමයි. ඒට වඩා මරුනේ එකට ඉඳලා දියරෙද්දෙන් බෙල්ල කපන එක. ඈ? හානේද මං අහන්නේ? මොඩ කතා කියන්නේ බයිසෙ. එහෙම දෙයක් කරනවා නම් තමුසේ ඊට වඩා දේවල් පේන්න ඕනේ. දැන් බලනවා. සූරිගේ බෑනත් ඇමති. දුව බඳින්න ඉන්න එකගේ තාත්තත් ඇමති. වසල හමාරයි. අපි මේ ගමේ වසල හමාරයි අයිසේ. තමුසේ කොයි ගොම් මොලේට ඒක වැටුනේ නැද්ද? ඒක තමයි ගජනායක මහත්තයෝ. දැන් අපි මොකද කරන්නේ? ඉස්සර නම් ඉතින් මේවා කරේ අම්මා. දැන් ඉතින් අම්මා මේ නැති නිසා මේවත් කරන්න වෙලා තියෙන්නේ මට. දැන් හොඳට අහගන්න කරන්න තියෙන දේ. ඕකත් අරගෙන බණ්ඩාරගම චන්දසේන කපු මහත්තයා ගිහිල්ලා හම්බ වෙන්න. තාත්තා කොහොමද මම හොයාගන්නේ? බණ්ඩාරගම කියන්නේ ලොකේ එරිය ගන්නේ තාත්තා.
පණ්ඩිතයාවෙන් නැතු කියන දේ අහනවාකෝ. මගේ ඩ්‍රයිවර් දන්නවා තැන. මම ඒගොල්ලන්ට කතා කරලා සියල්ල arrange කරලා තියෙනවා. වාඩි ගිහිල්ලා තියෙන්නේ ඔක දෙන්න විතරයි. අයියෝ සිම්පල් නේ. මෙමෙ ඉන්නවා ඉන්නවා කියලා වාඩිනවා. ඕක දුන්නාම එයා ඕක බලලා ඔය කරන්න ඕන වැඩපිළිවෙලයි ඒව කරන්න ඕන වෙලාවලුයි ලියලා දෙයි. ඒකත් අරන් එනවා. හරිද? ඔව් සෙක්‍රටරි. කවුද? දෙමල් ගැලුවේ. එවන්න. මන්ද මල්ට කතා කරා. අංකල් ඇතර මම දෙමල් මීට් වෙන්න නෙමෙයි මේ අංකල් මීට් වෙන්න ආවේ. බාද. ඕකේ, කම් ඉන්න. ඉඳග. Thank you. ඔව්. මොකද වෙලා මට මම මීට් වෙන්න ඕනේ කිව්වේ? අංකල් ඇත්තටම කියනවා නම් දෙමල් තමයි මගේ ෆියොන්සේ. What? මගේ ෆියොන්සේ. වෙන විදිහකට කියනවා නම් අංකල් ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට දෙමල් හිටියේ මාත් එක්ක. ජාත. ඔයාට මොකද හිතෙන්නේ මේ ළමයා ගැන? මට නම් පේන්නේ බොහොම හොඳ කෙනෙක් පාටයි. මං හිතන්නේත් හොඳ ළමෙක්. මිනිහත් ඉතින් මිනිහගේ තාත්තා වගේම නැතයි. තාත්තගේ හොඳ ගතිගුණ එහෙම්මම මිනිහට පිටලා තියෙනවා. මං ටිකක් වෙලා දෙමල් එක කතා කළා. මිනිහා බොහොම දක්ෂෙක් පාටයි. දක්ෂ ඇති. මොකද පිටරට ගිහිලානේ ගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. මට ගොඩාක් වටින්නේ සුජාතා, දෙමල් ඕස්ට්‍රේලියාවද කරලා තියෙන්නේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක්. මම මිනිහව මගේ ගෲප්ස් වල HR මැනේජර් කරනවා. ඊට පස්සේ ටිකෙන් ටික මගේ වගකීම් මිනිහට බාර දෙනවා. මට හොඳටම ෂුවර් සුජාතා, මිනිහ මගේ බිස්නස් හොඳට අල්ලගන්නවා. ඔයාට තව මොනවද එයා ගැන හිතෙන්නේ? මම්මගේ සේරම දීපල මිනිහගේ නමට ලියා දානවා. මට ඒ කියලා කිසිම දෙයක් තියාගන්නේ. අඩුම තරමේ ප්‍රාණ භුක්තියවත් තියාගන්නේ නැතුව මේ සේරම මිනිහට ලියා දානවා. මොන වුණා සුජාතා, අපිට මේ ලැබිලා තියෙන්නේ බොහොම හොඳ තත්ත්වයක්. සුජාතා හිනා වෙන්නේ. මම වලට කිව්වේ බොරුවක්ද? අනේ නෑ. හරි, එහෙනම් ඔයා කියනකො ඔයාලට හිතෙන දේ. ඔයාගේ ජීවිතෙත් හරියට ෆිල්ම් එකක් වගේ සූරි. ඒ කිව්වේ ෆිල්ම්ස් වලනේ ඉතාලම කෙටි කාලයක් ඇතුළත කතාව උඩු යටිකුරු වෙලා යන්නේ. මේ සාමාන්‍ය ජීවිතේ අපිට එහෙම අය දකින්න කරන්න ලැබෙන්නේ නෑනේ. හැබැයි ඉතින් ඉඳලා හිටලා ඔයා වගේ කෙනෙක් දැක්කොත් මිස. ඇයි සුජාත ඔයා මට එහෙම දොස් කියන්නේ? ඔයා දැන් ටික දවසකට කලින් මට කිව්වනේ මං කුමන්ත්‍රණකාරී කියලා. ගෙදර ඉඳගෙන එකම වහලක් යට ඉඳගෙන ඔයාට විරුද්ධව මං කුමන්ත්‍රණය කරනවා කියලා. හැබැයි දැන් ඔයාගේ අලුත්ම බෑනට කිසි කතාබහක් නැතුව සියලුම දේපල ලීලා දෙනවලු. මට නම් දැන් හිතාගන්න බෑ ඔයාද හරි මමද හරි කියලා.
හරි හරි සුජාතා. අපි දෙන්නම හරි. ඔය දන්නවනේ මං සමහර වෙලාවට කලබල වෙලා පටලව ගන්නවා. ඔයා එතකොට මාව නිවැරදි කරනවා. අන්න එහෙනම් අපි දෙන්නම හරි.